අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජනීය රිදීගම ඉන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සන්තං තස්ස මනං හෝති සන්තං වාචාච කම්මච සම්මධඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදීනෝති සාදු 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 පින්වත්නි තුන් ලෝකාගරු භාග්‍යවත් වූ අරියත් වූ අසම සමදිපදෝත්තම අප බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකවාසී සත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ 84,000ක් උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල සූත්‍ර විනය අභිධර්ම තුන් පිටකෙහි සූත්‍ර පිටකෙහි නිකාය පහෙන් කුද්දක නිකායේ ධම්මපද පාළියේ අරහන්ත වර්ගයේ සඳහන් වන මේ ගාථා රත්නය එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් වේරේ වැඩ සිටිමිනුයි දේශනා කරන්නට යෙදුනේ කොසඹෑ නුවර සදැහැති තරුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා ශාසනීය පැවිදි වුණා නමතිස්ස ස්වාමීන් වහන්සේ උපසම්පදාවට පත්ව වස්සාන කාලෙක වස් සමාදන් වුණා එක්තරා කුටියක කොසඹෑ නුවරම වස් අවසානයේදී වස් පවාරණයෙන් පසු කටන පින්කම වෙලාවේ ඒ වස් ආරාධනා කළ කුටිය සකස් කරපු උපාසක තැන ස්වාමීන් වහන්සේ වෙත විත් තුන් සිවුර ගිතෙල් මීපැණි ආදී පරිස්කාර සමූහයක් පාමුල තබා පූජා කළා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ විමසුවා උපාසක තැන මේ මොනවද? ස්වාමීන් වහන්සේ මගේ ආරාධනය පිළිගෙන මේ කුටියෙහි වස් සමාදන් වුණා. මේ කුටියේ වස් සමාදන් වෙන ස්වාමීන් වහන්සේට තුන් සිවුරක් පූජා කිරීම, ගිතෙල් ආදී ඖෂධ පූජා කිරීම මගේ සිරිතක්. එනිසා මේ පිරිකර ටික ඔබ වහන්සේටයි මම මේ පූජා කළේ කියලා මතක් කළා. ඒ වෙලාවේ තිස්ස ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ උපාසකේ මට මේ වයින් වැඩක් නැහැ. මොකද හේතුව මට මේ උස්සන් යන්න බෑ. මගේ ළඟ සාමණේර නමක්වත් උපාසක තැනක්වත් නැහැ. ඒ නිසා මේවා මට එපාය කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. අන්නේ වෙලාවේ තුන් සිවුරටත් ගිතෙල් වලටත් වඩා වටිනා තමන් ලේන් උපන් තම පුතණුවන් සත්වැරදි කුඩා මේ දරුවා ස්වාමීන් වහන්සේට බාර කළා. එහෙනම් ස්වාමීනි මගේ පුතාව මහාන කරගන්න කියලා. බලන්න කොයිතරම් ශ්‍රද්ධාවක් ඒ කාලේ ජනතාව තුල තිබුණද කියලා. දැන් අද කාලේ අපිටම තේරෙනවා තරුණයෙක් හරි තරුණියක් හරි මේ ධර්මයේ තේරුම් අරගෙන සාසන ප්‍රවෘචාවට එන්න ඇහුවම මේ ගෙවල් වල ඉන්න මව්පියෝ ඥාති කරන්න පුළුවන් හැම බාධාවක්ම ඒ දරුවන්ට කරනවා. මේ මෑතකත් එක දරුවෙක් ආව භාවනා කරගන්න අපේ ආරණ්‍යයට දායක පවුලක. නමුත් දවසක් යන්න පෙර කතා කරලා කොහොම හරි ගෙදර ගෙන්න ගන්න. අපි කල්පනා කළේ මේ ධර්මයට පැමිණෙනකොට මේ සත්‍ය කොයිතරම් අකමැතිද? කාමයන් වෙත යනවනම් වරදක බැඳෙන්න යනවනම් එහෙම නැහැ. ඉතින් බලන්න මේ උපාසක මහත්තයා කොයිතරම් ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕන අද ඉන්න මේ සමහර අයට වඩා.
සාදමේ ශාසනය රකින්න ඕනේ ස්වාමීන් වහන්සේලා මදිය දානකට වැඩියොත් අනේ ටිකය කියලා කියනවා හැබැයි පැවිදි වෙන්න දරුවෙක් පූජ කරන්න කැමති නැහැ සිල්වත් ගුණවත් නිවන් මග යන්න උපකාරයක් නැහැ හැම අතකින්ම බාධා පමුණුවන්නමයි උත්සාහ කරන්නේ ඒ තේම නිසා මේ ශාසන ධර්මයේ පැවතින්නට නිවන් මග එලිපෙහෙලි කර දෙන්නට යම් කෙනෙකුට පින තිබුණා නම් වීරිය තිබුණා නම් ඒක මොනතරම් වාසනාවක්ද මේ කුඩා දරුවා හිතන්නේවත් නැතුව බල කරන්නේවත් නැතුව පියතුමා විසින්ම තිස්ස ස්වාමීන් වහන්සේට බාර කරන මේ මගේ පුතා ඔබ වහන්සේ මහාන කරගන්න ස්වාමීන් වහන්සේ මේ දරුවා බාරගෙන හිසකෙස් බාමින් තචපංච කර්මස්ථානේ කියා දෙනවා කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී භාවනා කමටහන මේ කමටහන වඩමින් මේ කුඩා අවුරුදු 7 කුල දරුවා පැවිදි වෙන්න පෙරම සිව් පිලිසිඹියාලාභී රහතන් වහන්සේ නමක් බවටම පත් වුණා. හරි පුදුමයි. අද කාලය ගැන හිතනකොට අද ඉන්න අපි හැමෝම උනත් වයසට ගිහින් තියෙනවා. අවුරුදු 20 30 පහු වෙලා. සමහරට බණහන ඔබ අවුරුදු 60 70 ක වෙන්නත් පුළුවන්. ඒත් අපි හිතන අනේ අපි මෙච්චර වයස ගිහිල්ලත් අපි මෙච්චර බණ අහලත් අපි මෙච්චර පිං කළත් අපිට නැහැනේ එහෙම අවබෝධ වෙන්නේ. මොකද්ද මේ රහස? කුඩා වයසේ අවුරුදු 7කින් පැවිදි වෙන්න කෙස්ටික බානකොටම ඒකේසාලෝමා නකාදන්තා තචෝ තචපංචකේ විමසල විදර්ශනා කළා සිව්පිලිසිඹියාලා විවරහත් වෙන්නත් අදාපිර නොහැකි වෙන්නත් හේතුව මේ කුඩා දරුවා සසර ගමනේ බොහෝ කාලයක් කල්ප ලක්ෂ ගණන් තිස්සේ පෙරුම් පුරාගෙන දසපාරමී පුරාගෙන මහානදම් පුරමින් භාවනා වඩමින් මග දියුණු කරගෙන ආවා. ඔය පාරමී පූර්ණේ කළ යුතුයි කියන්නේ ඒකනේ. දැන් අද අපේ අදහස තියෙන මේ පාරමී පූර්ණේ කෙසේ වෙතත් අපිට ඕන වෙලා තියෙන කොහොම හරි කමන්නේ අපිට ඕන නිවන් දකින්න. එහෙම හිතුවාට පින්වත්නි මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොච්චංග ධර්ම ආදී කොට ඇති. සත්‍තිස් බෝධිපාශික ධර්ම මනවින් ප්‍රගුණ වෙනතුරුත් දාන සීල නෙක්කම්ම පඤ්ඤා ආදී දස පාරමී ධර්ම සම්පූර්ණ වනතුරු මේ චතුරාර්ය සත්‍ය ධර්ම අපිට අවබෝධ කරන්න බෑ. නාද හේතුව ඒක අපි කොච්චර බණ ඇහුවත් පින් කළත් අපිට තවම අවබෝධ නොවුනේ අපේ පින මදි තාම. පාරමී ශක්තිය මදි. ඒක දිනු කරන්න ඕනේ. ඉතින් මේ කුඩා දරුව එක දිනු කරන්නවා. දැන් වයස අඩු වුණා සසරේ බොහෝ කල් සාසන ප්‍රෝචාවට පත් වෙලා ගුණධර්ම පුරලා දාන ආදී පින්කම් කරගෙන විත් තමයි මේ උතුම් තත්වයට කිස කිසකෙස් බාන වෙලායන් පත් වෙන්න තරම් වාසනාව ලැබුණා. මේ කුඩා ස්වාමීන් වහන්සේ සාමණේර නමක් වශයෙන් පැවිදි වුණා. හැබැයි රහතන් වහන්සේ දැන් දන්නවද ගුරුතුමා? ගුරුතුමා දන්නෙත් නැහැ. අනිත් අය දන්නෙත් නැහැ. හැබැයි අද කාලේ එහෙම කෙනෙක් හිටියොත් එහෙම නිකන් හරි රහත් කියලා වචනේ ආරංචි වුණොත් එහෙම මුළු ලංකාවම දන්නවා. සමහරට මාධ්‍යෙත් කියනවා. ඒතර මේ තමන් වහන්සේ විසින්ම මුලාවටපත් වෙච්ච නිසානේ ගොඩක් වෙලාවට කියන්නේ. ඒ වගේම සමහර අය කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන්. අපේ පැරණි ආචාර්යතුමන් වහන්සේලා අපේ ගුරුතුමන් වහන්සේලා අපිට මතක් කරලා තියෙන යම් කෙනෙකුට මාර්ගඵල ධ්‍යාන අභිඥා තියෙනවා නම් ඇත්තටම තියෙනවා නම් ඒ කෙනා ඒක ප්‍රසිද්ධ කරන්නේ නැති බව. විනය පිටකේ සඳහන් වෙනවා ශික්ෂාපද දෙකම. සතරවෙනි පරාජිකාවත් ඒ වගේම පාචිත්‍ය පාළියත් සඳහන් වෙනවා. මේ ශික්ෂාපද දෙකෙන් කියන්නේ තමා තුළ නැති ධ්‍යාන අභිඥා මාර්ගඵල ප්‍රකාශ කිරීමෙන් ඒ බවට ඒ අහන කෙනා රැවටුනොතින් පිළිගත්තුතින් ඒ කෙනාගේ මහානකම උපසම්පදාව නැති වෙන බව. දෙවැනි පචිස්සික පදයකින් කියනවා තමා තුළ තියෙන ධ්‍යාන අභිඥා මාර්ගඵල උනත් අනුපසම්පන්නයන්ට කීමෙන් පචිතයවතක් වන බව. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන් අතර පමණක් භික්ෂුණීන් අතර පමණක් කතා බහ කළ යුතු බවයි. එහෙනම් මේ කියන කාරණා තියෙන නිසා අපිට තේරෙනවා එහෙනම් තියෙනවා නම් කියන්නේ නැහැ කියනවා නම් නැහැ කියන එක තමයි අපි නිගමනයට එන්නට ඕනේ. දැන් කියන්න හේතු දෙකක් තියෙන එකක් තමයි බොරුවට කියනවා අනිත් එක භාවනා කරන භික්ෂුවක් නම් ශ්‍රාවකයෙක් නම් ඒ ආලෝක සංඥා ආදීදී අදිමානයට පත් වෙලා නොදැන කියනවා වෙන්නත් පුළුවන්. ඉතින් ওই කාරණා දෙකයි අද තියෙන්නේ. බහුල වශයෙන් පිළිල වශයෙන් අද සමාජයේ වෙලාගෙන තියෙන මේ මාර්ගඵල මාපියාව කියන එක ජීවත් වෙන්න මාර්ගයක් බවට අතපත් කරගෙන තියෙන මේ සෝවාන් ආදී මගඵල දවස් 4න්
දවස් 10න් දවස් 21න් මේ දායක පින්වතුන්ලත් ලබන්නේ නැති සමහර විට ඔය සෝවාන් ආදී ඵල ලබා දෙනවා. එක තැනකදී මං ඇහුවා ඔළුව පස්සට ගිහිලා ඉස්සරහට විසුණොත් සෝවාන්. මං කිව්වා අපේ පාරෙත් අර වලවල් තියෙන ගැලේ ඇතුළේ යනකොට මමත් විසි වෙලා තියෙන ඕන තරම්. ඒතර මං කීපාරක් සෝවාන්ලත් දන්නේ නැහැ කියලා. ඉතින් මෙම නිසා මේ මාර්ගඵල කියන මේ තරම් හැල්ලුවට ලක්වෙච්ච යුගයක් අතීතේ නම් තිබුණේ නැහැ පින්වත්නි. අනාගතෙත් මෙසේ වෙන්න පුළුවන්. එම නිසා අපි දැනුවත් වෙන්න ඕනේ බලන්න සැබවින්ම රහත් වූ මේ කුඩා ස්වාමීන් වහන්සේ ගැන තමන්ගේ ගුරුවරයවත් දැනගෙන ඉන්නේ. ගුරුවරයාට කියන්න පුළුවන් නේ ඇයි නොකිව්වේ? සිව්පසල්පේච්ඡතාවේ සහ අධිකම අල්පේච්ඡතාවේ කියලා භික්ෂුන් වහන්සේලට අල්පේච්ඡතා දෙකක් තියෙනවා. එයින් පළවෙනි අල්පේච්ඡතාවය තමයි ලැබෙන චීවර පිණ්ඩපාත දාන සේනාසන ගිලන්පස. මේ සිව්පසය තමන්ට සෑහෙන පමණ ලැබුණා නම් ඒ ලද දෙයින් සතුටු වෙනවා මිස තව සොයන්නේ නැහැ කියන එක. ඒක අල්පේච්ඡ බව. අල්ප ඉච්ඡ ආශාඩු බවක්. ඒ සිව්පසය සම්බන්ධව පුදුන් ස්වාමීන් වහන්සේට නම් මේ අල්පේච්ඡ බව ඇති කරගන්න පුළුවන්. ඊට ධ්‍යාන අභිඥා මාර්ගඵල අවබෝධ වුණා නම් ඒවට කියන අධිගම කියලා. ඒ අධිගම ගැනත් අල්පේච්ඡයි. අධිගම ගැන අල්පේච්ඡ වෙනවා. ඒ කියන්නේ ඒක කියන්න යන්නේ ප්‍රසිද්ධ කරන්න යන්නේ. පුළුවන් තරම් අප්‍රකට වෙන තමයි මේ අධිගම ලැබිච්ච උතුම. මොකද හිත දියුණු වෙනවා. දැන් ධානයක දියුණත් හිත සංසිඳනවනේ. හිත සංසිඳුණාට පස්සේ අර ഘോഷාකාරී වැඩවලට ප්‍රසිද්ධ වෙන වැඩවලට ඒ ශ්‍රාවකයෝ කැමති වෙන්නේ නැහැ. ඉතින් ධානයේ එහෙමනම් සෝවාන් ආදී මගඵල වලින් කෙලෙස් නසනකොට මොනතරම් නිවීමක් නිහඬ බවක් සැබෑ ආර්ය ශ්‍රාවකයාට ඇති වෙනවාද කියන එක අපි මෙහිදී විමසන්නට අවශ්‍යයි. ඊළඟට මේ දැනුම පිළිබඳ වුණත් බෞස්ෘත භාවය පිළිබඳ වුණත් හොඳින් ධර්මය ඉගෙන ගත්තු කෙනා අල්පේච්ච වෙනවා. කියන්නේ මම මෙච්චර දන්නවාය මට මේ තානාන්තර තියෙනවාය කියලා ප්‍රකට කරන්නේ නැහැ ඒ බෞස්ෘත භාවය පිළිබඳ අල්පේච්ච වෙන භික්ෂුන් වහන්සේලා. ඒ කියන්නේ තමන් දන්න බව කියන්නේ යන්නේ නැහැ. ඉතින් මේ විදිහ අල්පේච්ඡතා අතර අධිගම අල්පේච්ඡතාවෙන් යුක්තයි විශේෂයෙන්ම රහතන් වහන්සේලා. එසේ මේ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක දවස් 15ක් කොසඹ යනුවර වාසය කළා. ළඟ ගුරු ස්වාමීන් වහන්සේ මතක් කළ අපි භාග්‍යතුන් වහන්සේ වස් කාලයෙන් පස්සේ වන්දනා කර ගන්න ඕනේ. ඒක එදා සිරිතක් වස අවසානයේ වස් පවාරණයෙන් පස්සේ කොයි දිසාවක වැඩ සිටියා දුර බැහැර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේව වන්දනා කරලා ලැබූ මාර්ගඵල ප්‍රකාශ කර යාමේ සිරිතක් තිබුණා. ඒ ලැබූ මාර්ගඵල භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ප්‍රකට කරන එක තමයි එදා විස්තරය. ඒ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටියන තථාගතයන් වහන්සේ ඒවා විවරණ කරලා ප්‍රසිද්ධ කරලා දෙනවා. නමුත් තමා විසින්ම කියන්නේ නැහැ. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අයිතියක්. ඒ කාරණේ සඳහා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කර ගන්න ඕනේ කියන අදහසින් මේ ගුරු ස්වාමීන් වහන්සේත් අවුරුදු 7ක රහතන් වහන්සේ වන ගෝල ස්වාමීන් වහන්සේත් සවැත් නුවර දිහාවට කොසඹෑ නුවර ඉඳගෙන වඩින ගමනේ එක්තරා විහාරයකට සැපත් වුණා. දැන් ගමින් ගමටනේ වඩින්නේ පාගමනින්. එක තැනක නතර වෙන දවසක් ඊළඟට තව දවසක තව තැනක කොහොමයි වඩින්නේ. ඉතින් මේ විහාරයට වැඩම කරලා කුටිසෙනසුන් පිළියෙල කරලා සකස් කරලා පිරිසුදු කරලා ගුරු ස්වාමීන් වහන්සේට පිළියෙල කළ දෙනකොට කල වේලාව ඉක්මලා ගියා. රෑ බෝ වුණා. ඉතින් මේ කුඩා ස්වාමීන් වහන්සේට කුටියක් සකස් කරගන්න පිරිසුදු කරගන්න බැරි වුණා. උපස්ථාන කරන්න ආපු වෙලාවේ තිස්ස ස්වාමීන් වහන්සේ ඇහුවා කොහොමද නම වාසය කරන්න තැනක් හමු වුණාද නැද්ද කියලා. එතකොට අනේ ස්වාමීනි වෙලාව ගත වුණා මට කුටියක් පිරිසිදු කරගන්න බැරි වුණා. මේ ආගන්තුක තැන්වල තනිව වාසය කිරීම සුදුසු නෑ. ඒ නිසා මගේ කුටියම වාසය කරන්නයි කියලා ගුරු ස්වාමීන් වහන්සේ අර ගෝල නම කුටියටම එක්කගෙන ගියා. ගිහිල්ලා රෑබෝ වෙච්ච නිසා ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රතඥයි. තාම මාර්ගඵල ලැබල නැහැ. උන්වහන්සේ ඇඳට වැටුණු ගමම්ම නිඳ ගියා. හැබැයි කුඩා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් උන්වහන්සේ කල්පනා කළා දැන් මගේ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක මේ තුන්වෙනි දවසයි එක කුටියක වාසය කරන්නේ. රාත්‍රී 3කට වඩා එකට නිදාගත්තොත් අරුණ නැංගුවොත් ඒ ගුරු ස්වාමීන් වහන්සේට පචිතිකය නැවත සිද්ධ වෙනවා. අනුපසම්පන්නයන් සමග දින 3කට වඩා නිදා ගැනීමෙන් එකට සැතපීමෙන් මේ ඇවත උපසම්පදා භික්ෂූන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒක විනය සඳහන් වන කාරණයක්. ඉතින් එම නිසා මේ රහතන් වහන්සේ කුඩා ස්වාමීන් වහන්සේ කල්පනා කළා මං අද සැතපෙන්නේ නැහැ.
වෙනම් පැදුර බිම එලලා තිබුණා ඇඳ ළඟම උන්වහන්සේ එතන සැතපුනේ නැහැ කුඩා පුටුවක් අරගෙන ඇඳ ළඟින් තබාගෙන වාඩි වෙලා හිටියා ඉහි ඉද්දරට වෙන්නට ඉතින් එහෙම වාඩිලා ඉන්න වෙලාව රෑ බෝ වුණා රෑ ගෙවිලා ගියා අලියම කාලෙම අර ගුරු ස්වාමීන් වහන්සේට මතක් වුණා මේ සාමණේර නම ගෝල නම අවදි කරන්න ඕන අරුණට පෙර කියලා ඉක්මනින් වටාපත අරගෙන වටාපත මැදින් අල්ලගෙන අර පැදුරට තට්ටුවක් දැම්මා මේ නම දැන් අවදි වෙන්න පිටතර යන්න කියලා. නමුත් පැදුර හිටියේ නෑනේ. හිටියේ පුටුවේ. ආයේ වටාපත පස්සට අදින වෙලාවේ දන්නේම නෑ වටාපතේ උල් මිට අර කුඩා ස්වාමීන් වහන්සේගේ ඇසේ වැදුනා. ඒ ඇසේ වැදීමෙන් ඇස සිදුරු වුණා. ඇස සිදුරු වුණාම අපි දන්න කොච්චර වේදනාවක්ද? ඇහක් සිදුරු වුණාම ලේ ගලනවා වේදනාවයි. නමුත් මේ කුඩා රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ සද්දයක්වත් කළේ නෑ. එහෙමයි ස්වාමීනි කියලා අර එකාතකින් සිදුණු සිදුරු ඇස වසාගෙන එළියට වැඩම කළා. මගේ ඇස තුවාල වුණා නේද කියලා විවේක ගන්න හිතුවේ නෑ. ඇමදීම් ආදී වත්පිළිවෙත් තනි අතින් ඉඳලා අල්ලගෙන කළා. තනි අතින් උණුපැන් සිසිල්පැන් සකස් කරලා ආචාර්යයන් වහන්සේට දැහැටි පිළිගන්නන වෙලාවේ මේ දැහැටි පූජා කරන වෙලාවෙත් මේ ස්වාමීන් වහන්සේ එක අතකින් ඇස වසාගෙන අනිත් අතින් තමයි දැහැටි පිළිගන්නේ. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ මේව දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ නැහැ අලුයම කාලේ මොකද වුනේ කියලා. දැක්කෙත් නැහැ. අඳුරෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලාවෙත් මේ කුඩා ස්වාමීන් වහන්සේ එක අතකිනුයි දැහැටි පිළිගන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ මතක් කළා මේ නම අශික්ෂිතයි ශික්ෂාවකට පත් වෙලා නැහැ හික්මිලා නැහැ. ගුරුවරුන්ද කවුද? තනි අතින් දැහැටි පිළිගන්නා. එසේ ස්වාමීනි වැරදි. නමුත් ස්වාමීනි මගේ එක අතක් කිස් නැහැ. නිදහස් නැහැ. මොකද හේතුව? අන්න ඒ වෙලාවේ කාරණය පැන නැගිච්ච නිසාම මේ කුඩා ස්වාමීන් වහන්සේ මතක් කළා විස්තරය. අලියම කාලේ වහන්සේ මා වැහැරවන්න වටාපතින් තට්ටු කළා. වටාපත ආය ගන්නකොට මේ වටාපත් මිට මගේ ඇහි වැදිලා ඇහැ සිදුරු වුණා. ඒ නිසා එකාතකින් මං ඇහැ වහගෙනයි මේ කටයුතු කරන්නේ කියලා බලවත් ශෝකයක් තැවීමක් දැවීමක් මේ ගුරු ස්වාමීන් වහන්සේ තුල පැන නැංගා. අනේ සත්පුරුෂේ මං දැනගෙන කර දෙන්නේ මේ වෙනකම් මං දන්නේ නැහැ. මට සමා වෙන්න ඕනේ කියලා මේ ගුරුවරයාම ඇඳිලි බැඳගෙන අර කුඩා ස්වාමීන් වහන්සේ වෙන ශිෂ්‍යයා ළඟ උක්කුට්ටකෙන් වාඩි වෙලා සමාවිල්ලුව. දැන් අද කාලේ එහෙම වෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් කොච්චර නිහතමානී අනතමානී ගුණ එදා මේ ස්වාමීන් වහන්සේල තුල තිබුණාද? ගෝලයාගෙන් වුණත් වරදක් වුණා නම් සමාවිල්ලන්න වැඳලා සමාවිල්ලන්නේ නැහැ. උක්කුට්ටකෙන් වාඩි වෙලා සමාවිල්ලුව වැඳගෙන ඇඳිලි බැඳගෙන බිම වැතිරලා වඳින්නේ නැහැ. නමුත් ඒ වෙලාවෙත් අර කුඩා ස්වාමීන් වහන්සේ මතක් කළේ ස්වාමීනි මේ බව දැන් දන්න නිසායි මං උදේ මේක කිව්වේ නැත්තේ. ඔබ වහන්සේ අපහාසයට පත් කරන්න ඉතින් මම එක කිව්වා නෙවෙයි. අනිත් එක ස්වාමීනි මගෙන් සමාව ගන්න අවශ්‍ය නැහැ. මේක ඔබ වහන්සේගේ වරදක් නෙවෙයි. සසර ගමනේ මගේම දෝෂයක් මා විසින්ම කරගත් දෙයක් නිසායි මේක උනේ කියලා සංසාර දෝෂයේ බව මතක් කරලා ගුරුවරයා අස්වැසුවා. නමුත් ඒ ගුරු ස්වාමීන් වහන්සේ අස්වැසුනේ නැහැ. බලවත් ශෝකයේ හිත ඇති වුණා. අර කුඩා ස්වාමීන් වහන්සේට බාර දී බඩුමුට්ටු තමන්ම අරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ කැඳවගෙන සවැත් නුවර දෙවුරම් විහෙර බලා පිටත් වුණා වැඩම කළා. එදා අලියම ලෝ බලන භාග්‍යතුන් වහන්සේ මේ බව දැනගෙන පෙරමන් බලාගෙන බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා. ඒ වෙලාවේ මේ දෙනම වහන්සේම සවැත් නුවර දෙවුරම් විහෙරට සැපත් වුණා. බුදුරජාණන් වහන්සේ වෙත ගොස් පිරිකර තැන්පත් කර පස්සෙක භාග්‍යවතුන් වහන්සේට මැනවින් වන්දනා කොට එකත් පස්ස හිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේලා අත් නොහැරෙන සිරිතක් තියෙනවා. තමන් වහන්සේ වෙත වැඩම කරන ශ්‍රාවකයන්ගෙන් භික්ෂුන් වහන්සේලාගෙන් ඒ වගේම උපාසක උපාසිකාවන්ගෙන් ආගිය තොරතුරු මග විස්තර සැප දුක විමසීම පිළිසඳර කතා කිරීම කියලා බුද්ධ කෘත්‍යය තියෙනවා. අත් නොහැර කරන බුදු සිරිතක්. ඒ අනුව ඇහුව කොහොමද මේ නම සුවෙන් ඉන්නවද පහසුවෙන් ඉන්නවද? ඒ වෙලාවේ මේ ගුරු ස්වාමීන් වහන්සේ මතක් කළා එහෙමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම සුවසේ ඉන්නවා. හැබැයි මගේ මේ කුඩා නම නම් සුවෙන් නැහැ. ස්වාමීනි මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් වුණා. මේ කුඩා නම නම් පුදුම නමක්. මම නම් මේ වගේ කුඩා නමක් දැකලා නැහැ ස්වාමීනි. මේ තරම් ඉවසන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මගේ අතින් වටාපත් මිට වැදිලා උන්වහන්සේගේ ඇහැ බිඳුණා. සද්දයක්වත් ඇහුනේ නැහැ.
ඇහ අල්ලගෙන තනියති මට උපස්ථාන කළා මං ඒ ගැන අහනකොටයි මට කිව්වේ එතකන් කිව්වෙත් නැහැ ඉතින් බලන්න සාමාන්‍ය කෙනෙක්ගේ පුතජන කෙනෙක්ගේ ඇහකට වැදුනා නම් කොහොම වේදනේ කෑ ගහලා විලාප තියලා බැනලා රණ්ඩු වෙලා කොච්චර දෙයක් වේද නමුත් මේ නිකෙලස් භවයේ සාන්තිය ඒකයි සැනසille ඒකයි කිසිම හඬක්වත් නැන්ුවේ නැහැ පුදුම ඉවසීමක් අනේ මං ඒ ගැන දැනගෙන උක්කුටකෙන් වාඩි වෙලා ඇඳලි බැඳගෙන මේ නමගෙන් සමාව ඉල්ලුවම ස්වාමීනි මට කිව්වේ ඔබ වහන්සේ සමාව ඉල්ලන්න එපා මේක ඔබ වහන්සේගේ වරදක් නෙවෙයි මේ සංසාර දෝෂයයි කියලා ස්වාමීනි මට පුදුමයි ඒ ගැන ඒ එසේමයි භික්ෂුව ඒ එසේමයි මේ කුඩානම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේ කුඩානම සිව්පිලිසිඹ යාලාපි මහරහතන් වහන්සේ නමක් ඒ රහතන් වහන්සේලට කිපීමක් නැහැ ගැටීමක් නැහැ ద్వේෂයක් නැහැ ශාන්ත මනසින් වැඩ සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ අප ඉහතින් මාත්‍රුකා කළ මේ ගාථා රත්නේදා දේශනා කළා සන්තං තස්ස මනං හෝති සන්තා වාචා කම්මච සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්සතාදීනෝ මනවින් සසර සබා දැන විමුක්ති පහෙන් මිදුනා වූ තාදීනෝ අටලෝ දහමින් කම්පා නොවෙන්නා වූ උපසන්තස්ස ශාන්ත වූ ඒ උතුම් රහතන් වහන්සේලා රාග දේශ මොහ සියලු කෙලෙසුන්ගේ මිදුණු ඒ උතුමන් වහන්සේලාගේ සන්තං තස්ස මනං මනසත් සාන්තයි වාචා කම්මච සන්තං වචනයත් ශාන්තයි කයත් සාන්තයි මනසේ සිතුවිලි ශාන්තයි එම නිසාම පිටවෙන වචන ශාන්තයි එබැවින්ම හිත සාන්ත බැවින් කායික පැවතුම් ශාන්තයි සත්ව ඝාතනය සොරකම අබ්‍රහ්මචර්යාව වැනි කායික වැරදි සිදු වෙන්නේ නැහැ. බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස බස් කීම ආදී වචනේ සිදුවන වැරදි සිදුවන්නේ නැහැ. ඒ බව ශාන්ත බවයි. දැන් ශාන්ත කියන්නේ හිමීට ඇවිදින එක නෙවෙයි. දැන් අද කාලේ නම් දායක ඉදිරියේ සමහර භික්ෂුන් වහන්සේලා ශාන්ත වෙනවා. ඒ කියන්නේ හොඳටම හිමින් යනවා. මීටර් 10ක් යනවා විනාඩි 5ක් යනවා ඒ කියන්නේ Taman rahat vela කියලා පෙන්වන්නේ ඇවිදලා ඇවිද ඉමින් ඇවිද්ද පළියට rahat වෙන්නේ නැහැ ඉතින් දායකයන්ගේ අතේ තරදක් තියෙන මොකද අපි rahat බවම ඉන්නේ බාහිරින්නේ පිටින්නේ පිටින් බලලා මූණ බලලා මූණ සුදුනම් rahat හිමින් ඇවිද්දොත් rahat සිවුර හොඳට පෙරවලනම් rahat එහෙමමයිනවනම් ඒක නියවැරදි rahatන් වහන්සේ දැකීම නෙවෙයි දැන් අතීතේ හිටපර වතුර වලකින් පැනපු රහතන් වහන්සේ දැක්කනම් අද ඉන්න අය ඒ රහතන් වහන්සේ ගැන අනිවාර්යෙන් අපහැදෙනවා උඩින් පයින්වද රහතන් වහන්සේ වසලයයි කියලා කතා කරපු ඒ උතුම් රහතන් වහන්සේ අපි දැක්කනම් අද ඉන්න අය දැක්කනම් අනිවාර්යෙන් අපහැදෙනවා ඒ වාසන සහිතව තමයි උන්වහන්සේලා කෙලෙස් වාසනා ගුණ තියේදි තමයි කෙලෙස් නැති කළේ ඒ කියන්නේ සසර පුරුදු තියෙනවා ඒක නිසා බාහිර ස්වභාවයෙන් මනින්න බෑ දැන් මොගරාජ රහතන් වහන්සේ උන්වහන්සේ බොහොම කලුයි. ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේගේ තේරගාතාවෙම තියෙනවා හැමේ පාටනම් කලුයි තමයි. හැබැයි භික්ෂුවට තියෙනවා ශාන්ත සිතක්. සියලු කෙලෙසුන්ගේ මිදුණු සිතක් තියෙනවා. හිස්සු රජකමක් තිබුණ බැවින් මොගරාජ නම් වුණු මේ කාලවරණ ස්වාමීන් වහන්සේ කවුද? මහරහතන් වහන්සේ නමක්. හැබැයි පිටින් බැලුවොත් කියන්නේ කලුයිනේ. කලු නම් රහත් වෙන්න බෑනේ. එහෙම හිතෙන්න පුළුවන්. මොනෝහරි ගාල සුදු වෙලා හිටියොත් ආ සුදු එහෙනම් හිත නිමිලා එහෙම මනින්න එපා පින්වත්නි කොයි වෙලාවකවත් භික්ෂුන් වහන්සේලා මනින්න යන්න එපා බාහිර පෙනුමේ කෙනෙක්ගේ සීලය දැනගන්න නම් ඒ භික්ෂුන් වහන්සේව ළඟින් ඇසුරු කරන්න ඕන කාලයක් ඇසුරු කළොත් තමයි මේ සිල්වත් උතුමෙක්ද නැද්ද කියන එක තෝරගන්නට පුළුවන් කෙනෙක්ගේ ප්‍රඥාව දැනගන්න නම් ධර්ම කතාවේ දෙන්නට ඕන සමහරට කියන මෝඩයාගේ මෝඩ බව පේන්නේ නැහැලු කටපියන් ඉන්න තා. කට ඇරියොත් තමයි තමන් මෝඩයෙක් කියලා ප්‍රකට වෙන්නේ. එතකොට සමහර අය ඒ කටපියන් ඉන්න තරමට හොඳයි. දැන් අන්දරේ කතාවෙත් අපි අහලා තියෙනවනේ ගොනා වගේ ඉන්න ගොනාසේ ඉන්න කිව්වා.
ගුණාසෙ ඉන්නේ කිව්වේ කටපියන් ඉන්නේ. නමුත් මෙයා කරේ මොකද්ද? කටපියන් හිටියේ නැ අනින්න පටන් ගත්තා. දැන් ඒ වගේ වුණාට පස්සේ අපි අනින්න ගියොත්, පනින්න ගියොත්, කට අරින්න ගියොත් ආන්න අපේ මුග්ධ බව, මෝඩ බව ප්‍රකට වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ අවස්ථානුකූලව නිශ්ශබ්දව ඉන්න ඕනේ. අපි ගොඩක් අයලා තියෙන ප්‍රශ්න තමයි අපි ගොඩක් කැමති කතා කරන්න. අපි කැමති නැ අහන් ඉන්න. කතා කරනකොට පිට වෙන්නේ අපි දන්න දේ. අහන් හිටියොත් ඇතුල් වෙන්නේ අපි නොදන්න දේ. එම නිසා කෙනෙක් කියන දේ අහන් ඉන්න පුරුදු වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරද්දී හොඳට අහන්න ඕන. සමහර අය ඉන්න ප්‍රාචාර්ය, මහාචාර්ය, මහා උගත්තු. ඒත් එහෙම වුණාට පස්සේ තන මේ හාමුදුරුවරු කියන බණ මොකටද අපි අහන්නේ? අපි බණ දන්න අයනේ. ඒ බණ දැනගත්ත කියලා නෑ කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ගිහි කෙනෙක් හරි කවන්නේ. මැනවින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා නම් අපි නමාගත්තු සිතින් නමාගත්තු හිසින් අනතිමානීව මේ ධර්මය අහන්න ඕනේ. එතකොට අපේ ශ්‍රද්ධා, සති, සමාධි, විරිය, පඤ්ඤා, ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මේ ධර්ම දේශනා කිරීමේ අර්ථය මොකද්ද? ධර්ම ශ්‍රවණය කිරීමේ අර්ථය මොකද්ද? මේ නොවැඩුණු ඉන්ද්‍රිය ටික වර්ධනය වෙනවා, දියුණු වෙනවා, සිත පහදෙනවා, අවබෝධ ඥාන ඇති වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒ හැම මොහොතකම දේශනා කරන මොහොත පාසා ප්‍රඥා පාරමිතා ආදී පාරමි ධර්ම වැඩෙනවා. ශ්‍රවණය කරන අයට ඒ ප්‍රඥා පාරමී ආදී පාරමි ධර්ම ටික වැඩෙනවා, වීරය වැඩෙනවා. දැන් ධර්ම දේශනාවක් අහන්න ගියාම බිම වාඩි වෙන්න ඕනේ, කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා, ඉවසීම තියෙන්න ඕන, ශාන්ති පාරමිතාවත් එතන වැඩෙනවා. පැයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, එක ඉරියව්වෙන් ඉන්න තමන්ට වීරයක් තියෙන්නට ඕන. ඉවසීමයි වීරයයි මේ සියල්ල එතන වැඩෙනවා. නම් මේ පාරමී ධර්ම පිරීමක්මයි ධර්ම ශ්‍රවණයේදී සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා. ශ්‍රද්ධා වැඩෙන කරුණක් කියද්දී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. සිහිය වැඩෙන හොඳින් අහන් ඉන්නකොට. සමාධිය වැඩිලා හිත එක්තෙන් වෙනවා. නිසංසලව මේ දේවල් අහන් ඉන්නකොට. වීරය වැඩෙනවා. වීරය සම්බන්ධ කාරණයක් දේශනා කරද්දී. ප්‍රඥා වැඩෙනවා. ගැඹුරු ධර්ම කාරණා කියා දෙද්දි. එහෙනම් මේ ඉන්ද්‍රිය පහ සමවීමෙන්නේ කෙනෙක් සෝතාපන්න වෙන්නේ ඒ සඳහා අවශ්‍ය ඉන්ද්‍රිය වර්ධනය කරගන්නයි ධර්ම ශ්‍රවණය කරන්නේ. නැත්තම් බණ අහලා එවෙලෙම රහත් වෙනව නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. අද කලින් විස්තරින් මතක් කළා. අද එහෙම වෙන්නේ නැති අපේ මේ ගුණධර්ම, පාරමී ධර්ම, ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා නැති නිසා. එහෙනම් අපි ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික මේ බණ කියලා, බණ අහලා, දාන, සීල, භාවනා, පින්කම් කරගෙන මනවින් අපේ හිත දියුණු කරගෙන යමු. එහෙම යනකොට යම්මතු දිනකදී අපට බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ලැබුරු කරගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම ශ්‍රවණය කරමින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේවි. ඒක කවදාද අද හෙටය වෙන්න ඕනේ කියලා කලබල වෙන්න එපා. එහෙම කලබල වුණු පළියට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි හිතන් ඉන්නවා දුක වැඩි නිසා මේ දුකින් අද ඉක්මනට මිදෙන්න ඕන කියලා. අපි කලබලයි. හැබැයි අපි කටයුතු කළ නැහැ. ඊළඟට අපි තව දෙයක් දකිනවා. සසර ගමනේ ගමන් කරන උතුම් ලෝතුරා බුදු බව පතන, ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරනමින් යන, පසේ බුදු බව පතන උත්තම චරිත. ඒ ජීවිත දිහා බැලුවම සමහර අය පැහැදෙන්නේ නැහැ. ඇයි කියනවා අනේ උන්වහන්සේ සසර යනවානි. අපි නා ඉක්මනට මේ වැඩේ ඉවර කර ගන්නවා කියලා ඒක සමහරට පහත් කොට සිතන අයත් අද ඉන්නවා මේ රටේ. සෝ ඔබ තේරුම් ගන්න එදා දීපංකර පාදමූලයේදී ලෞතර බුදු බව පතමින් අපේ සුමේද පණ්ඩිතයන් වහන්සේ ජීවිත පරිත්‍යාගයේ මැතුරුනේ නැත්නම් අද අපිට මේ සාසන ධර්මය නැහැ. 84,000ක් ධර්මයේ ධර්ම විනේ මේ නිවන් මඟ නැ, මේ බණ ටිකවත් අදහන ලැබෙන්නේ නැ. අනේ මේ සසර දුකයි, මම මේ බණ ටිකක් අහලා සතර පද ගාතාවක් අහලා අදම මම නිවන් දකින්නවා කියලා එදා හිතුවනම් අද ගෞතම බුද්ධ ශාසනය ඇත්තේ නැ. එන එවැනිම සත්පුරුෂතුමන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා දැනුත් ඒ ලෝතුරා බුදු බව පතමින් ලොවට පිහිට වෙමින් පාරමී පුරනවා, භාවනා ධර්ම වඩනවා, භාවනා කියා දෙනවා, ධර්මයේ කියා දෙනවා. කිසි ප්‍රමාදයක් නැහැ. බුදු බව පතනවා කියලා ප්‍රමාද වෙන්නේ නැහැ. උන්වහන්සේලාත් මනවින් මේ ධර්ම මාර්ගේ හැසිරෙනවා. එතන තියෙන විශේෂත්වය තමයි අනුන් ගැන හිතනවා. ලෝකානුකම්පාව තියෙනවා. තමන් ගැන විතරක් නෙවෙයි. අදාද නිවන් දකින කෙනා තමන් ගැන විතරක් හිතන්නේ. එයත් හොඳයි. මොකද එයා නැති නිසා තව කෙනෙක්ට කරදරයක් නැහැ නේ. ඉක්මන් නිවන් දකින එක හොඳයි.
නමුත් මේ පැතූ පමණින් අදාද නිවන් දකින් නැති බව අපි සිහි කළ යුතුයි. අදාද නිවන් දකින්න ලැබේවා කියලා පතල හොඳට ඔළුවේ ඉඳන් පෙරවගෙන නිදා ගන්නවා. නිදාගෙන නිවන් දකින්න බෑනේ හීන නම් පේනවා. හීන බලන්න පුළුවනි. නමුත් නිවන් අවබෝධ වෙන්න නම් දවසට පැය 3ක් 4ක්වත් අඩුමතරමේ සමත විදසුන් වඩන්න ඕනනේ. එහෙනම් පැතූ පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රියා වේදෙන්නට අවශ්‍යයි. එහෙනම් ඉක්මනින් නිවන් දකින අයත් හොඳයි. හැබැයි ඊටත් වඩා ලොවට පිහිට වෙන උතුම් බුදුපසේ බුදුමහරහත් කියන තුන්තරා බෝධියෙන් නිවන් අවබෝධ කරන ශ්‍රාවකයා ශ්‍රේෂ්ඨයි. මොකද ලෞතුරා බුදු වෙන්න යන උතුමන් වහන්සේට තනියෙන් ඒ බුද්ධ ශාසනය පිහිටවන්න බෑ. අපි දන්න අපේ බුද්ධ ශාසනේ ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. එළදිම තුන්තර අග්‍රවණී මහා මුගලන් මහරහතන් වහන්සේ. ධර්මයේ දරාගත්තේ අග්‍රපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ මහා ශ්‍රාවක පිරිසම සසර ගමනේ බෝසතාණන් වහන්සේ සමග ජීවිතෙන් ජීවිතේ පාරමී දියුණු කරගෙන ඇවිල්ලා උපකාර වුණා. බෝසතාණන් වහන්සේ ශ්‍රාවක පිරිසට උපකාර වුණා. ශ්‍රාවක පිරිසත් බෝසතාණන් වහන්සේ නමග යන වෙලාවේ අවවාද කරමින් උපස්ථාන කර උපකාර කළා. ඔවුනොවුන්ට උපකාර වෙමින් යන ගමනක් මේක. තව කෙනෙක් වැටෙනකොට එයාට අවවාද දෙමින් උපකාර කරමින් නගා සිටුවමින් කටයුතු කළ යුතුයි. කල්යාණ මිත්‍ර විය යුතුයි ඔවුන් ඔවුන්ට. එම නිසා ශ්‍රාවක පිරිසක් නැතුව බුදුසසුනක් පිහිටන්නේ නැනම් මේ බුදුසසුනේ සෝවිසි අසංකේය නවකෝටි 8 ලක්ෂ අතරන් දේව් බඹුන් මිනිසුන් නිවන් අවබෝධ කළා ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණක්. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන කෝටි 100ක් මහරහතන් වහන්සේලා ලෝකෙ වැඩ සිටියා. දුටුගැමුණු රජතුමාගේ රුවන්වැලි සෑයේ එදා පාදම සකස් කරන දවසේ ඒ මොහොතේ වැඩම කළා ලෝකෙම 96 කෝටියක් මහරහතන් වහන්සේ. තවත් මෑත භාගය දක්වා වරින් වර අරිහත්ත්වයට පත් වුණු මාර්ගඵලලාභී උතුමන් මෙපමණයි කියන්න බෑ. එනම් කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන්ගේ සසර ගමන නතර කරවන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණේ. එපමණක් නැහැ. දාන ආදී පූජා කරගෙන පින් රැස් කරගෙන දුගතියෙන් අත මිදලා සුගතියේ ඉපදිච්ච දෙව්ලොව ගිහිපොය කොච්චර හිටියද? අද පවා අපේ ජීවිත කොයිතරම් මේ බුදුරජාණන් වහන්සේ නිසා සුවපත් වෙනවද? අපි මේ ශාසනය පැවිදි වෙලා විවේක සෙනසුන් වලට වෙලා මේ සැනසිල්ලේ ජීවත් වෙන්නේ සිව්පසේ ලැබමින් සුවසේ ගත කරන්නේ කිසි පීඩාවක් නැතුව ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා. මේ බණපදයක් කියලා අපේ පාරමී ධර්ම පුරාගන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා. එදා උන්වහන්සේ පාරමී සැපුරු නිසා, දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී සැපුරු නිසා. එනිසා ඒ කළගුණ කෘතඥ භාවය අපි නිතර සිහි කරන්න ඕනේ. බුදුගුණ සිහි කරමින් වන්දනා කරමින් සරණ යනවා ඒ භාග්‍යවතුන් වහන්සේ. අපට සරණයි, අපට පිහිටයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අද අපිට සාස්ෘන් වහන්සේ වෙලා තියෙනවා. ඒ ධර්මයම තමයි අද අපිට පිහිට වෙන්නේ මේ නිවන් මඟ දියුණු කරගන්න. තථාගතයන් වහන්සේ වැඩම නොකරන මෙවැනි සමයක තථාගතයන් වහන්සේගේ නැලි 16ක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා තුලින් සහ ප්‍රධාන ධාතුන් වහන්සේලා සත් නමකගෙන් කායිකව ජීවමාන වන අතර ඒ ධර්මය තුලින්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙනවා. එහෙනම් එවැනි ධර්ම පදයක් තමයි ඔබ මේ අහන්නේ. ධම්මපද පාළි එක ගාථාරත්නය, ධර්මස්කන්ධයක්. මේ ධර්මස්කන්ධය ඇසීමෙන් අපේ හිත නිවෙනවා, සැනසෙනවා. එහෙනම් රහතන් වහන්සේගේ සිත සාන්තයි. ඒ රහතන් වහන්සේගේ කය වචනේ සාන්තයි. මොකද හේතුව? සම්මදඤ්ඤා විමුක්තස්ස, මනවින් දැනගෙන සසර දුක දැනගෙන ඒ දුකෙන් මිදෙන ක්‍රමය දැනගෙන තණ්හාව ප්‍රහාණය කරමින් මාර්ගය භාවිතා කොට අවසන් කරමින් රාග ද්වේෂ මොහ කෙලෙසුන් සම්පූර්ණ නැති කරමින් රහතන් වහන්සේ නමක් බවට පත් උනේ මේ අනිත්‍ය ධර්ම, දුක්ඛ පදය, අනාත්ම පදය මනවින් දැනගෙන හටගත්තු සියලු සංස්කාරයන් පණ ඇති පණ නැති සෑම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යනවා. අනිත්‍යයි. එසේ බිඳි බිඳි යන සංස්කාරයන් මමේ මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්න වෙලාවේ පීඩාවක්, වෙනස් වෙන සංස්කාරයන්ට ඇලීම, ඇසුරු කිරීම දුකක්. ඒ සංස්කාරයන් අනිත්‍ය වෙමින් දුකයි. අද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් දුක නම් එය අනාත්මයි. මමය මගේය කියලා වසඟේ පවත්වන්න බෑ. මේ බව
මනවින් අවබෝධ කළා ඒ උතුම් රහතන් වහන්සේලා. එසේ අවබෝධ කරගත්තු නිසා ඒ රහතන් වහන්සේලාට ලාභය ගැන ලෝභයක් නැහැ. අලාභය ගැන දුකක් නැහැ. සැපය ගැන ආශාවක් නැහැ. දුකේ ගැන ගැටීමක් නැහැ. යසස ගැන ආසාවක් නැහැ. අයස ගැන දුකක් නැහැ. මේ විදිහට නින්දා ප්‍රශංසා ආදී ගැන වුණත් උන්වහන්සේලාට කිසි ඇලීමක් ගැටීමක් නැහැ. මේ අටලෝ දහම ඒ කම්පා නොවීම තාදී ගුණේ තා දිනෝ කිව්වේ ඒකයි රහතන් වහන්සේට. රහතන් වහන්සේලා මනවින්ම අටලෝ දහමින් කම්පා වන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. දැන් ඇහි වැදුනට වටාපත් මිට කලබල වුනේ නැහැ. ඒක දුකක්. නමුත් දුකේ කම්පා වුනේ නැහැ. ඔබ අපට වගේම රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේලාට රිදෙනවා. කායික දුක දැනෙනවා. නමුත් ඒක මානසික දුකක් කරගත්තේ නැහැ. මේ සංකාර කූඩුව නිසා කලබල වුණේ නැහැ. මේ ස්කන්ධ මමයේ මගේ කියලා ග්‍රහණය කරගෙන නැති නිසා. මමයේ මගේ කියන සංඥාව නැති නිසා ඒ ගැන කලබල වුණේ නැහැ. ඒක විඳිනවා, සිහියෙන් දකිනවා. එම නිසා තමයි අර කුඩා රහතන් වහන්සේ කලබල වුණේ නැත්තේ. ඉවසුවේ. මේක ඔබ වහන්සේගේ වරදක් නෙවෙයි, මගේ සංසාර දෝෂයක් කියලා අර ගුරු ස්වාමීන් වහන්සේව අස්වැසෙව්වේ හිත සකස් කරලා දුන්නේත් එම නිසාමයි. කලබල නැහැ. උපසන්තස්ස හරීම ශාන්තයි. ඒ ශාන්ත බව මම මුලිනුත් කිව්වා, ඒක ගමනේ විතරක් තියෙන ශාන්ත බවක් නෙවෙයි, වචනේ කයේ හැමතැනම. දැන් සමහර සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී, අපේ ගුරු දේවයන් වහන්සේ ඇසුරු කරද්දී අපි දැක්කේ උන්වහන්සේලා බොහොම ශාන්තව අපිට අමතනවා, කතා කරනවා. ඒ වචන හද්දි පව අපේ හිත නිමෙනවා. ඒ නිවෙන්ට හේතුව තමන් වහන්සේලා ඇතුලෙන් නිවිලා තියෙනවා. භාවනා ධර්ම වැඩිීමේ සමත වශයෙන් ධ්‍යාන ආදී නිවිලා තියෙනවා. විදර්ශනා ඥාන වඩමින් සමාත් ලෝතුරා බුදු බව පතන තුමන් වහන්සේ නමක් වුණත් සංඛා රූපේක්ඛා ඥානය දක්වා හිත වඩලා එහි නතර වෙනවා. මොකද සෝතාපන්න වුණොත් ලෝතුරා බුදු වෙන්න බැරි නිසා. නැතුව මේ මාර්ගය අත්හැරලා කියලා ඔබ හිතන්න එපා. කොයි වෙලාවකවත් මේ උතුම් ප්‍රාර්ථනා තියෙන භික්ෂුන් වහන්සේලා මැනවින් ඒ මාර්ගය තමන් වඩන ගමන් ශ්‍රාවකයන්ටත් කරුණාවෙන් දේශනා කරනවා, කියා දෙනවා, නිවන් මඟ යොදවනවා, කුසල් ධර්ම රැස් කර දෙන්න සංවිධානය කරවනවා, මහන්සි වෙනවා. සමාහර ස්වාමීන් වහන්සේලා දිවා රැවෙහිසිමින් ධර්ම දේශනා කරනවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. මොකද්ද හේතුව? මතු මත්තේ ලෝතුරා බුදු වෙලා අසංඛ්‍ය ගණන් සත්වයන් සසරින් එතෙර කරවන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව නිසා. ලාභ ලෝභ වලට අහු නොවි යම් කෙනෙක් නිස්සරණාධ්‍යාශයෙන් මේ ධර්මයේ ලොවට දෙනවා නම්, කියා දෙනවා නම්, එය නිවනටම හේතු වන උතුම් ප්‍රඥා පාරමිතාව බවටයි පත් වෙන්නේ. එහෙනම් රහතන් වහන්සේලා ගැන ඔබට දකින්න ඕන නම්, දැනගන්න ඕනේ නම්, ලේසියෙන් බලා ගන්න පුළුවන් ධම්මපදට්ඨ කතාව සිංහල පරිවර්තනයේ අරිහන්ත වර්ගය. රහතන් වහන්සේලාගේ ස්වභාව ගති ගැනයි මේ සියලු ගාථා රත්න තුර සඳහන්. එයින් එක ගාථාවක් පමණයි අප විසින් අද මාතෘකා කරගත්තේ මේ තියෙන ස්වල්ප වෙලාවෙන් විස්තර කළ යුතු බැවින්. එසේම ඒ ධම්මපද අට කතාවෙම ධම්මපද පාළියෙන් බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙන්නේ රහතන් වහන්සේලා ගැන. රහතන් වහන්සේලා දැකීමම ශාන්තියක්, සුවපත් බවක්. අපි විස්තර කළ දුන්න ඔබට සීලය දැනගන්න නම් ඇසුරු කරන්න ඕන ළඟින් කාලයක්, ප්‍රඥාව දැනගන්න නම් ධර්ම සාකච්ඡා කරන්නට ඕන, කතා කරන්නට ඕන. කතා කරද්දී සාකච්ඡා කරද්දී ඒ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රඥාව ප්‍රකට වෙනවා. මම කතා කරන එකේදී අපි විස්තර කළා අහගෙන ඉන්න ගොඩාක් හොඳයි, සුතමේ ඥානෙ දියුණු වෙනවා. එහෙමනම් කෙනෙක් යමක් කියද්දි, ධර්ම කරුණක් කියද්දි අපි අහන්න ඕන. මම ඔක්කොම දන්නවා, අනිත් අය දන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව තමන් නොදන්න දෙයක් අහගන්න ලැබෙයි කියන අදහසින් අහන්න ඕනේ. මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස පහක් තියෙනවා. අසුතං සුනාති. නසූ දෙයක් අහන්න ලැබෙනවා. මේ බණ අහනකොට ඔබට දැන් නසූ දෙයක් අහන්න ලැබුණා. සුතම් පරියෝධපේති. අහපු දෙයක් ඇහුවත් ඒක තවත් පිරිසිදු වුණා, වැටුණා. කංකං විතරදී මේ ධර්මය අහන වෙලාවේ ඔබට සැක තිබුණා නම් ඒ සැකත් දුරු වෙලා ගියා. චිත්තමස්ස පසීදති. සිතත් පැහැදුනා. දිට්ඨින් උජුං කරෝති. සම්මා දිට්ඨිය ඇති වුණා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් නව කප්පං සුත ධම්මං කල්ප නමය සුගති යන්නට, ප්‍රඥා පාරමිතාව ප්‍රඥා දියුණු කරගන්නට ශක්තිය ලැබෙනවා. අට්ට කප්පංච යාචිතෝ. මේ සඳහා දැන් දැහැත් වට්ටි පිළිගන්නල ආරාධනා කළා, දායක වුණා. ඒ අයට තවත් ආනිසංස ලැබෙනවා කල්ප 8ක්. ඒ සියල්ලම මේ හැම දිනාටම සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්.
එසේම ඒක කප්පං අනුමෝදන්තු මේ ධර්ම ශ්‍රවණය නොකලත් මෙහෙම ධර්ම දේශනාවක් අපි ඇහුවා කියලා තව කෙනෙකුට කියද්දි ඒ බණ අහපු නැති කෙනා සාදු සාදු අනුමෝදන් වෙනවා කියලා හිතුවොත් සතුටු වුණොත් අඩුම තරමේ එයාට කල්පයක් ආනිසංස තියෙනවා දේසිතෝච අසංකයෝ මේ ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේට අසංකේය අප්‍රමේය ගණන් ආනිසංස තියෙනවා මොකද ධර්ම දේශනාවක් කරනවා කියන එක ආවට ගියාට කරන්න බෑ මනවින් ධර්ම ඉගෙනගෙන පිළිවෙලකට විනයානුකූලව ධර්මානුකූලව කළ යුතුයි ධර්මදේශනාවක් කරන දේශකයන් වහන්සේ අදිෂ්ඨාන පහක පිහිටා ගත යුතුයි මාතෘකාවට ගැළපෙන්න කරුණ දක්වමි කියලා දේශනා කරන්න ඕනේ මුලමැදාග ගලපමින් පිළිවෙලට කරුණ දක්වමි කියලා අදිෂ්ඨාන කර ගන්නට ඕන අත්ුක්කංශණයන්ගෙන් පරවම්බණයන්ගෙන් වලකෙ මේ කියන්නේ මම උගතා මම జగතා කියලා කියන්නේ නැතු අන් අය පහත් අය අන් අය මොනවද දන්නේ අන් අය කෙලතොල්ලන්නේ කියලා අපහාස කරන්නෙත් නැතුව තමන් අනතමානි ගුණේ පිහිටා අනුන්ට අපහාස නොකර තමන්ව මතු කරන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයම මතු කරමින් දේශනා කළ යුතුයි තුන්වෙනි අදිෂ්ඨානය. එසේම හතරවෙනි අදිෂ්ඨානයෙන් කියනවා ලාභ සත්කාර ප්‍රශංසා බලාපොරොත්තු නොවි දේශනා කළ යුතුයි නිවන් සුව ප්‍රාර්ථනා කරමි මා ප්‍රාර්ථනා කරන ලෞතුරා බුදුබව පසේ බුදුබව මහරහත් බව ශ්‍රාවක බෝධිය හෝ ඉක්මන් නිවන් සුව හෝ ලැබේවා කියන ප්‍රාර්ථනා වෙනුයි මේ දේශකයන් වහන්සේ ධර්මය දේශනා කළ යුත්තේ එසේම ශ්‍රවණය කරන ශ්‍රාවකයන් කෙරෙහි කරුණාවෙන්ම දේශනා කළ යුතු වෙනවා අන්න එවැනි අදිෂ්ඨාන පහකින් දේශනා කරන දේශනාව මනාව උදහම් දේශනාවක් බව පිරිසුදු ධර්ම දේශනාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් අද අපේ දේශනාව සම්පූර්ණ වෙනවා මෙතකින් මනස සාන්ත වූ කය සාන්ත වූ වචනය සාන්ත වූ මනවින් දෙන සසරින් මිදුණා වූ ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා කියලා නමස්කාර කරමු මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්ව දරු මේ නම් සඳහන් සත්පුරුෂ පින්වතුන් සෑම දෙනාත් පෞලොල සිළු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කර ලෝකවාසී සත්පුරුෂ සැමටත් දෙවියන් සහිත සියලු වාසී සියලු ලෝකවාසී සත්වයන්ටත් මේ උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාමය කුසලය ධර්ම ශ්‍රවණමය කුසලය ප්‍රඥා පාරමිතාවක්ම වේවා සසර ගමන සුවපත් වේවා උතුම් නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා සාදු 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 අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වේරගල ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජනීය රිද්ධියගම ඉන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු 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 පින්තුනේ ඔබටත් පුළුවන් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්න. එසේ නම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.